පළමුවෙනි ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම සාමාන්‍යයක් රඳවාගෙන ඉන්න ප්‍රතිකරුවා කවුද කියලා ප්‍රශ්න කළොත් ඒකට බොහෝ වෙලාවට නිවැරදි පිළිතුරු ලැබෙයි. මොකද ටෙස්ට් තරඟවල හොඳම සාමාන්‍යයක් තියෙන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තමයි පළමුවෙල ඉතිහාසයේ හොඳම සාමාන්‍යයක් තියාගෙන ඉන්නේ. ඒ ශතක 117ක් එක්ක ඉනිමකට ලකුණු 95.4ක සාමාන්‍යයක්. මේ තරම් සාමාන්‍යයක් ගැන හිතන එකත් අමාරු තරමට ඒක පුදුම සහගත හැකියාවක්. බ්‍රැඩ්මන්ට පස්සේ ඉන්නේ 1930-50 කාලේ ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ විජේසින්. විජේසින්ගේ සාමාන්‍ය සටහන් වෙන්නේ 71.6ක් විදිහට. මේ ක්‍රීඩකයාත් ශතක 45ක් ගත්ත විශිෂ්ටයෙක්. මේ වගේ විශිෂ්ටයෝ ඉන්න වාර්තාවක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මුලින් ඉන්නේ 9 වෙනි තැනට. හිතාගන්න පුළුවන්ද ලෝක ක්‍රිකට් වංශ කතාවේ පළමුවෙනි ප්‍රතිකරුවන් අතර හොඳම සාමාන්‍යයන් අතරේ 9 වෙනි තැන ඉන්නේ අපේ කෙනෙක්. ඒ තමයි කමිදු මෙන්දෙස්. කමිදු ඉනිම 67කදී ලකුණු 3797ක් අරගෙන තියෙන්නේ ශතක 13ක් එක්ක. කමිදුගේ ඉනිමක සාමාන්‍ය තියෙන්නේ 61.24ක් විදිහට. ලංකාවේ දෙවැනියට ඉන්නේ පැතුම් නිශ්ශංක. පැතුම් කමිදුට වඩා ඉස්සරහින් හිටියත් සුදු පන්දුව ගැන වැඩි හිතලද කොහෙද දැන් සාමාන්‍ය අඩු වෙලා. පැතුම් 60.4ක සාමාන්‍යයක් එක්ක ශතක 15කුත් අරගෙන තමයි මේ සටහනේ 12 වෙනි තැන ඉන්නේ. හොඳම දේ තමයි ලෝකයේ එතෙක් මෙතෙක් හොඳම සාමාන්‍ය තියෙන පළමුවෙනි ක්‍රීඩකයෝ පෙළ ගහද්දී මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ දෙන්න විදිහට ඉන්න දෙන්නට දැන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තැනක් නැති එක. පැතුමලට පස්සෙන් ලෝක මට්ටමේ වැඩකාරයෝ ගණනාවක් ඉන්නේ. සචින් ඉන්නේ 17 වෙනි තැන. ලෝක ක්‍රිකට වලි හැමන්ඩ් ඉන්නේ 26 වෙනි තැන. ඕස්ට්‍රේලියාව බිහි කර සුපිරි ප්‍රතිකරු රිකී පොන්ටින් ඉන්නේ 28 වෙනි තැන. විවියන් රිචඩ්ස් ඉන්නේ 38 වෙනි තැන. 41 වෙනි තැන ඉන්නේ තවත් අපේ තරුණ ක්‍රීඩකයෙක්. ඒ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන ආරම්භක ප්‍රතිකරු නිශාන් මදුෂ්ක. නිශාන් 54.52ක සාමාන්‍යයක් එක්ක ඉන්නේ ශතක 13කුත් එක්ක. විරාට් කොහ්ලි ඉන්නේ 53 වෙනි තැන. කලිස් මියන්ඩා වගේ ක්‍රීඩකයෝ ඉන්නේ මදුෂ්කට 15. ශ්‍රී ලංකා බිහිකල සුපිරිම ප්‍රතිකරුව විදිහට සලකන කුමාර සංගක්කාර මේ සටහනේ ඉන්නේ 69 වෙනි තැන. ඒ ශතක 64ක් එක්ක 52.4ක් සංගගේ පළමු පෙළ සාමාන්‍ය. ඔහුම තමයි මේ වාර්තාව සටහන් වෙන්නේ. අඩුම ඉනිම 50ක් සෙල්ලම් කළ ක්‍රීඩකයෝ තමයි මෙතෙන්දී සල්ක ලබලා තියෙන්නේ. මේ වාර්තාව බැලුවට පස්සේ ටෙස්ට් කණ්ඩායමේ වෙනසක් වෙන්න ඕනේ කියලා ඔයාලට හිතෙනවද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.